හරි මට කියන්න දැන් මේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 10ක් විතර සාකච්ඡා කරාද අන්තිමට කතා කරපු දවසේ මට පොඩ්ඩක් කියන්න කරේ නැද්ද නැත්තම් පැහැදිලි නැහැ කරේ නැහැනේ කරේ නැද්ද සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න මට මතක මම බැලි මේ රෙකෝඩින් බලලා බැහැ හරි අපි නම් ඉක්මනට මේක සාකච්ඡා කරේ නැත්තම් අපි සම්පූර්ණ පේපර් එක මුලින් ඉඳන් කරාද කීයක් කරාද මට පොඩ්ඩක් චැට් එකට හරි දානද කියන එකක් කරාද කියලා ප්‍රශ්න කීයක් මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරාද කලින් ප්‍රශ්න පත්‍රය ඉවර කරා මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි 20 කරා. ඉස්ස කරා හරි එහෙනම් හරි අපි යමු එහෙනම් පළවෙනි 20 කරා හරි අපි එහෙනම් ඉක්මනින්ම දෙවෙනි ප්‍රශ්න පත්‍රයට යමු එහෙනම් අපට හරි මේකනේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට තියෙන හරි අපි ඉක්මනින් සාකච්ඡා කරගෙන යමු හරි එතකොට මේකේ මේක දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයක් මේකේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න ප්‍රශ්න පහකට පළමු ප්‍රශ්නේ අනිවාර්ය නැහැ හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් පේපර් එක අරගෙන මුලින්ම බලන්න පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යද කියලා එහෙනම් අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ කරන්න ඕනේ එහෙම නැත්නම් ඒකේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය නොවුනොත් තවත් ප්‍රශ්න හතරක් කරන්න වෙනවා පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය නොවුනොත් ප්‍රශ්න පහක් කරන්න පහක් කරන්න වෙන ඒවා තියෙනවා සමහර ඒවා හයක් වෙන්න පුළුවන් හරිද? ඒ කියන්නේ දැන් කොහොම හරි දෙවෙනි පේපර් එකට ලකුණු 60 නෙමෙන් වෙන්නේ. ලකුණු 16 ප්‍රශ්නයයි ලකුණු 11 ප්‍රශ්න හතරක් වෙන්න පුළුවන්. ප්‍රශ්න පහයි නම් කරන්න ඕනේ 12 ලකුණු 12ක් දෙන ප්‍රශ්න පහක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්න හයක් කරන්න තියෙන තැනුත් තියෙනවා. ලකුණු 10 ඒවා හයක්. හරි කොහොම හරි දැන් මේකෙදී ඉතින් මේ ප්‍රශ්න හතම සාකච්ඡා කරමු ඉක්මනින්ම. මේක කියනවා චාරිකාවකට සහභාගී වන ළමයින් 24 දෙනෙකුගේ ගමන් මළුවල ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දැක්වෙනවා. එතකොට මේකේ තියෙන්නේ ළමයි 24 දෙනෙකුගේ ස්කන්ධය කිලෝග්‍රෑම් වල ඒගොල්ලන්ගේ ගමන් මල්ලේ ඒගොල්ලන්ගේ බෑගේ කොච්චරක් ස්කන්ධයක් තියෙනවද කියලා. එතකොට මෙතන 24 දෙනෙකුගේ තොරතුරු තියෙනවා. බලන්න ලකුණු දෙන පිළිවෙලත් ඒ ඉදිරියෙන්ම සටහන් වෙලා තියෙනවා. ගමන් මල්ලක තිබූ අඩුම ස්කන්ධය කොපමණද? ටක්කල බල කියන්නේ. කොච්චර කිලෝග්‍රෑම් මේකෙන් බලන්න මේක බැලුවොත් බලන්න දැන් මෙහෙම බලාගෙන ගියාම අඩුම මෙහෙම බලාගෙන මේකේ 15 තියෙනවා මේ පෙරේට උඩ 10 තියෙනවා 12 30 මොකද්ද අඩුමගේ 10 10 10 10 රේහි උත්තරේ 10 10යි කේචි කියලා බලන්න වඩාත් හොඳයි හරි ඊළඟට ගමන් මල්ලේ තිබූ වැඩිම ස්කන්ධය කොපමණද කියදෙන්න 40ක්ද 44යි 51යි යන්න හරි 51කුත් තියෙනවා වැඩි මේක පිළි මොකක්ද වඩ මගහැරෙන්න පුළුවන් ඒ නිසා හැම පේලියක්ම පරීක්ෂා කරන උඩ පේලිය බලහැරෙනකොට 40 51 දෙවෙනි පේලියට ගියාම නෑ එච්චර වැඩි එකක් නෑ ඒතර 51 kg එතකොට දැන් මේකේ තියෙනවා අඩුම ස්කන්ධය 10යි ගමන් මල්ලේ තියෙන වැඩිම ස්කන්ධය 51යි මෙම මෙයට වෘත්තපත්‍ර සටහනක් අඳින්නේ. එතකොට අපිට මේක පේන දේ තමයි 10 ඉනම් 51 වෙනකන් අගයන් තියෙනවා. එතකොට අපිට 10 නිරූපණය කරන්නත් පුළුවන් වෙන්න ඕනේ 51 නිරූපණය කරන්නත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් මට කියන්න වෘන්තය අපි සාමාන්‍ය වෘන්තපත්‍ර සටහනක් ගන්න කිව්වම මෙන්න මේ වගේ ලකුණක් දාන්නේ වෘන්තය සහ පත්‍රය කියලා ලියනවා. මට කියන්න වෘන්තයට එන්න ඕනේ ඉලක්කම් මොනවද? කියම් බල හරියට හරි එතකොට අපි හැමතිස්සෙම කුවා මේ මේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවක් නම් එක ස්ථානේ දකුණත පැත්තේ කෙළවරේ තියෙන ඉලක්කම පත්‍රයට දාන ඕනේ ඉතුරු වෙන්න ඉලක්කම් එකක් හෝ දෙකක් නම් ඒ සියල්ලම වෘන්තයට දාන දැන් මේ ඉලක්කම් දෙකේව නිසා ඉලක්කම් දෙකක් නිසා මේ කෙරවලේක පත්‍රයට මේ වෘන්තයට පටන් ගන්න තැන අපේ තියෙන 10 ඉඳන් 51 වෙනකම් කොහොමනේ අපේ උඩාම එක 10යි විශාලම එක 51 නිසා 1 2
තුන හතර පහ කියලා දාන්න. කියලා දාලා ඉවර වෙලා පහ කියලා දාලා ඉවර වෙලා සටහන් කරගෙන යනවා අධ්‍යය ඔයගලන්ට එක්කම හදනවා. ඔන්න අනිවාර්යෙන් විභාගෙට මේවා එනවා. හරි. මේ බුද්ධකෝස් සටහන් වැඩි වල. මුලින්ම තියෙන 20. මම ඒකේ මුලින්ම 20. 20 කියන්නේ 2.0. ඊට පස්සේ ආයිත් නැවතත් 20 බිංදුව. ඊට පස්සේ 28 2යි 17 නම් 1යි 7. 15 නම් 1යි 5. 24 නම් 2යි 4. කොමා දාන්නත් එපා. 44 නම් 4. 51 නම් 1. 10 නම් 1යි බිංදුව. 29 29 නම් 2යි 9. 12යි නම් 1යි. විසිතුන පස්තිනවහන 23 නම් 2යි 3. 25යි නම් 2යි 5. 32 නම් 3යි 2. 34 නම් 3යි 4. 18 නම් 1යි 8. 30 36 36. 30 6 6 40 නම් 4යි 0. 36 නම් 3යි 6. 42 නම් 4යි 2. 13 නම් 1යි 3. 15 නම් එකයි. මොන බලන්න. එතකොට මම ඕගලන්ට එක්ක මේ වෙලාවේ මේක හැදුවේ. එතකොට අනිවාර්යෙන් මේකට තව දෙයක් දාන්න ඕනේ. මොකක් දාන්න ඕනේ? මතකද? යතුරු. යතුරු. ඒතර මේ කැමති තැනකින් ගන්න යතුරු. 3 ඉරක් යතුරු කියලා දාලා 3 ඉරක් 2 යනු 32 යන්නයි. ඕගලන්ට කැමති ඉලක් සංඛ්‍යාවක් ගන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම කිව්වත් නැතත් ඔය වෘන්ත පත්‍ර සටහන අවසාන පිළිතුර නෙවෙයි නං නෙවෙයි අනිවාර්යෙන් ආරෝහණ පිළිවෙලට පෙළ ගස්වන්න ඕනේ. එකපාරම කරගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි තින් ඔය තෝර තෝර කරන්න ගියාම පැටලෙන්න පුළුවන්. ওই වගේ හදාගත්තට පස්සේ වැඩි වෙලාවක් ගියේ නැහැ නේ. විනාඩි දෙකක් විතර යන්නේ. දෙකක් ඇන්දාම හරි මේ ලේසි වැඩි. මකම කර වුන්තේ පත්. ඒතර මේක 1 2 3 4 5 කියලා දා. ඒතර මෙතන තියෙන ඉලක්කම් ටික ගත්තා. පොඩි ඒක අනිත් දෙයක් තමයි. දැන් අනිත් දෙය තමයි මෙතන 24ක් තියෙනවා. මේකත් ගණන් කරලා බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි. සමහරවල්ලාට ඔක 24 එක නොදී අපි අහන්න පුළුවන් මෙතන ළමුන් මේ වගේ වෘන්තපත්‍ර සටහනක් වුණත් දීලා ළමුන් කී දෙනෙකුගේ තොරතුරු දින. ඒතර මෙතන තියෙන ඉලක්කම් ගණන් ගණන් කරා. හරි. ඒතර හරි. ඒතර අපි ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සනවා. මම මුලින්ම ලියනවා බිංදුව. එයා ඊළඟට 2 3 5 5 2 3 5 5 7 8 එන්නේ. ආහරි ඊළඟට බිංදුවේ 2 2 කරන් ආරෝහණ පිළිවෙලටමයි 3 4 5 3 4 5 8 9 8 9 ඊළඟට බිංදුව 2 4 බිංදුව 2 අතර 6 6 6 6 6 6 ඊට පස්සේ බිංදුව 2 4 බිංදුව 2 4 අවසානයේට එක අර යතුරු නැවතත් දාන්න. හරි. ඒ යතුරුම ඕ මේ යතුරුත් දාන්න. හරි. ඔන්න ඒ වැඩේ ඉවරයි. හරිද? එතකොට බලන්න මේකට ලකුණු 5ක් වෙන් වෙනවා. ලකුණු 2ක් මුලින්ම ලේසියම ගත්තා. ඊට පස්සේ මේකට ලකුණු 5යි. යතුරු අනිවාර්යෙන් දාන්න ඕනේ. යතුරුත් එක්කම තමයි ලකුණු 5 වෙන්නේ. එතකොට මේක තමයි මගේ රෝම ඉලක්කම් 3 වෙනුවෙන් දාන උත්තරේ. ප්‍රශ්න අංක 4. මෙම ව්‍යාප්තියේ පරාසය කුමක්ද? මොකද උත්තරේ? 41. හරියට හරි. එතකොට අනිවාර්යෙන් හැබැයි නිකම් උත්තරේ දාන්න එපා. ගත්ත විදිහ පෙන්වන්න හේතු මොකද දන්නවද? ඔව්. 51 න් 10ක් අඩු කරනවා. එතකොට ඔයගොල්ලෝ හදිස්සියව දැන් මේක මම ලකුණු 2ක් වෙන් වෙලානේ. එතකොට 51 න් අඩු කිරීම 10 කියන එක 41 නිකම්ම 41 දැම්මොත් ඒක පල්ලෙහාට එන උත්තරේ. සමහරට එක ලකුණක් හම්බේ. ඒ නිසා ගත්තේ ක්‍රමය පරාසය සමානයි උපරිමාගේ අඩු කිරීම අවමාගය. එහෙම නැත්නම් 51 අඩු කිරීම 10 සමානයි 41යි. يعني කිලෝග්‍රෑම් 41ක පරාසයක් තුල තමයි මේ ඉලක්කම් 41ක් අතර තමයි මේ ටික පිහිටන්නේ. හරි. ඊට පස්සේ මෙහි මාතය කුමක්ද? මාතය කියද? 36. 36යි. මාතය කියලා කියන්නේ මතක් කරන්නම්
වැඩිම වාර ගණනක් සටහන්ව ඇති අගය. තුර මේ මෙන්න මෙතන එකම පේලියක එක එක තැන් තැන් පේලි බෑ. එක එක මේ දැන් එක එක කුඩ පේලියේ 6 වටනාකම නෙමෙයි පල්ලෙ හැපේලි. අපි බලන්න ඕනේ කොහොම හරි මොකක් හරි යම් පේලියක එක වගේ සංඛ්‍යාවක් වැඩිම වාර ගණනක් සටහන් වෙලා තියෙනවද කියලා. ඉතින් අපිට මේකේ පේනවා ඉලක්ක තුනක් මේ තුර ගන්න. එතකොට මෙන්න මේකෙත් 1 2 3. එතන මේ 6න් කියන්නේ 36 නිකම්ම නිකන් 6 නෙමෙයි 36 එක තමයි මාත්‍රය. හරි. ඊළඟට මෙම ස්කන්ධවල මධ්‍යස්ථ ස්කන්ධය ගණනය කරන්න. මට කියන්න මධ්‍යස්ථයේ කොහෙද තියෙන සාමාන්‍ය? ඔයද? හරි නේද? හරි මැද. දැන් අපේ මෙතන ඉලක්කම් කීයක් තියෙනවද? 24ක්. 24ේ හරි මැද තියෙන්නේ කොහෙද? ඉලක්කම් 24ක හරි මැද කොහෙද තියෙන්නේ? අර දෙපැත්තෙන් ඕනනම් ඉලක්කම් කොහොම කොහොම මේ පල්ලෑගෙන් ගෑ උඩින් ගෑ මෙහෙම වහලා 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 මැද්දට එන්නේ කවුද කියලා බලන්න පුළුවන්. ඉරට්ටේ නම් අනිවාර්යෙන් මැද්දට දෙන්නේ කෙනවමයි. ඔත්තේ නම් හරියටම මැද්දට සංඛ්‍යාවක් එනවා. දැන් මේකේ කිසි ගැටලුවක් නැහැ. ඒක ඔත්තේ උනත් ඉරට්ටේ උනත් අපිට ලේ කරන්න පුළුවන් දේ තමයි 24ට එකක් එකතු කරලා බෙදනවා දෙකෙන්. 24ට එකක් 25යි. 25 දෙකෙන් බෙදුවම 12.5. 12.5යි අපි හොයන්නේ. يعني 12යි 13යි හරි මැද තමයි. ඉලක්කම් 24ක් වෙන ගැස්සුවොත් වැරදිද? ඉලක්කම් 24 වෙනදී ඉලක්කම් 24 පෙළ ගැස්සුවොත් හරි මැද්දට එනවා. මැද්දට හරි ඉලක්කමක් එන්නේ නැහැ. ඉලක්කම් දෙකක් සෙට් වෙනවා. ඒ ඉලක්කම තමයි එකක් 12 අනිත් එක 13. එතකොට බලමු අපි මේ සංඛ්‍යාත ව්‍යාප්ති මේ සංඛ්‍යාත ව්‍යාප්තියේ 12 සහ 13 ඉලක්කම් කොහෙද තියෙන්නේ? නැත්නම් පැත්තෙන් පැත්තෙන් බලාගෙන ප්‍රොඩක්ට් ලේසි වැඩේ කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12ට තියෙන්නේ 25, 13ට තියෙන්නේ 28. එතකොට අපි හොයන්නේ 12යි 13යි කියන ඉලක්කම්. 12 වෙනියට හරි නේද? 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. ඉතින් තියෙන්නේ අපිට ලැබෙන්නේ 25යි 28යි කියන සංඛ්‍යා දෙක තමයි 12 වෙනියට සහ 13 වෙනියට. අපි ඒ දෙන්නගෙත් හරි මැද හොයන්න ඕනේ. ඊතර සංඛ්‍යා දෙක හරි මැද හොයන්නේ. ඒ මැදට එන ඉලක්කම් දෙකේ එකතුව දෙකෙන් බෙදන්න. 28යි 23 එකතු කරාම 53යි. 53 දෙකෙන් බෙදුවම කීයද ආවේ? 20 26.5. ආහයි. අච්චර. එතකොට මධ්‍යස්ථය කියන එක ඒ මධ්‍යස්ථයට ආපු අගය මේ වගුවේ තියෙන අගයක්ම වෙන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම මේ මෙතන තියෙන වගුව අපේ කියන්නේ මේ වෘන්තපත්ත සටහනේ තියෙන මාතේ කියන එක වෘන්තපත්ත සටහනේ තියෙන අගයක්ම වෙන්න ඕන. වෙන අගයක් වෙන්න බෑ. හැබැයි මධ්‍යස්ථය මධ්‍යන්නේ අපි සාමාන්‍ය කියන එකත් අපි කතා කරලා මෙතන කිව්වේ නෑ මොකද දැන්. ඒකෙදි ඒවා මේකෙම දින අගයන් වෙන්න ඕනේ නැහැ. අපි මධ්‍යන්නේව කතා කරා. නමුත් මේ වගේ එක කතා කරේ නෑ. මධ්‍යන්නේ කියන්නේ ඉලක්කම් ටික එකතු ඉලක්කම් ගාණෙන් බෙදනවා කියන එකනේ. එතකොට ඒ එන උත්තරේ මෙතනම මේ ඉලක්කම් ගුඩේ තියෙන ඉලක්කමක් විය යුතු නැහැ. හැබැයි හැමතිස්සෙම මතක තියාගන්න මේ මාතය මධ්‍යස්ථය මධ්‍යන්නේ සාමාන්‍යයෙන් හොඳට සාමාන්‍යයෙන් එක ළඟ වගේ අගයක්. ඔන්න මේක වෙනසක් තියෙනවා. හරි කොහොම හරි ඔබේ උත්තර ටික ඔන්න ඔහොමයි එන්නේ. උත්තර මේ ඔක්කොම ලකුණු 12 ප්‍රශ්න. හරි. අපි යමු ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ. මොන හරි ගැටු තියෙනනම් අහන්න. පැහැදිලි කරන්න. මේක කරන්න කියලා තිබුණා. එතකොට අපිට දැන් කොහොමවත් මං කියන්නේ අපිට තව ලොකු කාලයක් නැහැ. මං හිතන්නේ මේ ගොඩක් අයද විභාගෙ පටන් ගන්නවා. තව දවස් දෙකකින් ඉදන් මම ගොඩක් අය විභාගෙ පටන් ගන්නවා. කීප දිනක ඉඳන් විභාගෙ පටන් ගන්න ඉවරයි. එතකොට මේ ඔයගොල්ලෝ තව පුළුවන් නම් පේපර්ස් හදන්න හදලා හරි මට හරි එවන්න බලලා දෙන්න පුළුවන්. හරි. පොද අපි ලබන සුමාන එනකොට ආයි 11 අත් වෙනකොට එතකොට සාමාන්‍ය විභාග සෑහෙන විදිහට ඉවරයි. තේරුමක් නැහැ. පුළුවන්තර මේ සුමාන එනකොට කරගන්න බලන්න ඔයගොල්ලෝ කරන්න පේපර්ස් මම මේ සම්පූර්ණ පේපර් එක අද ඉවර කරනවා. තව මොන හරි ඔයගොල්ලෝ කරලා තේරෙන්නේ නැති මොන හරි දිමුවත් හරි මැසේජ් එකක් දාන්න WhatsApp නැත්තම් කරපු එකක් එවන්න බලලා දෙන්න. හරි අපි යමු අපේ දෙවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නයේ අපට දීලා තියෙනවා සමාන පෙති වලින් නිර්මාණය කරන ලද තුලං විදුලි ජනන යන්ත්‍රයක කොටස. අර පෙති ටික දීලා තියෙන්නේ. හරි කොටස. ත්‍රිකෝණාකාර මුහුණතක වටා රබර් පටියක් එක ත්‍රිකෝණාකාර මුහුණතක් වටා හරිද
හරි, එක ත්‍රිකෝණාකාර මුහුණතක් වටා රබර් පටියක් ඇලවීමට අදහස් කරනවා. මුහුණත් හතර සඳහා අවශ්‍ය රබර් පටියේ දිග. ඒතර මේක කියනවා මේක ත්‍රිකෝණ, හැම ත්‍රිකෝණ හතරෙම තියෙනවා. මේ ත්‍රිකෝණය වටේට රබර් පටි අලවනවලු. එහෙනම් මේ අපි අපට දැන් එක ත්‍රිකෝණාකාර මුහුණතක මිනුම් ටිකක් දීලා තියෙනවා. එහෙනම් මට කියන්න ත්‍රිකෝණයේ වටේ දිගවල් එකතු කරලහම අපට ලැබෙන්නේ ත්‍රිකෝණය මොකද්ද? ත්‍රිකෝණයක පුළන්ද කිය පාරමිතිය. පාරිමිතිය. එහෙනම් අපිට මෙතන ඇත්තරම මේ කෙලිම පරිමිතිය නොකිය එහෙමයි කියලා දෙනවා. එතකොට එක ත්‍රිකෝණයක පරිමිතිය හොයලා අවශ්‍ය රබර් පටියේ දිග හොයන්න මොකද කරන්න ඕනේ? ඒක නිරුද්ධ හතරෙන් ගුණ කරන්න. හතරෙන් ගුණ කරන්න. හරි හරි. එතකොට අපි බලමු මම ඉන්නේ ඒවල මං ඒවල උත්තරේ දාන්නම්. මෙතන සිම්පල් ඒවල එකේ එතකොට අපි ලියන්න පුළුවන් ඕනම් ත්‍රිකෝණයක කියලා ලෙත හතරෙම ගන්න පුළුවන්. ඒක අපි එක හොයමු. ඉස්සෙල්ලම තුන ධන පහ ධන 8.6 මේ තියෙන්නේ මේ මීටර් වලින් තියෙන්නේ. හරි, මේ ලොකු එකක් හරි කිව්වනේ සුළං විදුලි ජන යන්ත්‍රයක් නේ. හරි, හතර විශාල එකක් මීටර් 5ක් මීටර් 13ක් දිගයි. මේ ගොඩාක් දිග ලොකු පෙති. හරි, එතකොට මේක එකතු කරාම ඔන්න එකතු කරද්දිත් පරිස්සම් වෙන්න ඕනේ. ගොඩක් අය සමහර වෙලා පෙරදෙන්න පුළුවන්. 13යි 5යි ඔහොම ලියනවා. 8.5 ඔහොමයි, 8.6 කියන්නේ ඔහොමයි. එර මේවා දශම තියෙන්නේ මේ. හරි, කොහමද එකතු කරා? එකතු කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ. 6යි 5යි 3යි 8යි 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 16යි 1යි 20 1යි 1යි 2යි 26යි. මේක එකතු කරාම එනවා 26.6 විතර. හරි, 5යි 3යි 8යි 8යි 26.6 මීටර්. එතකොට නමුත් අපෙන් අහන්නේ අවශ්‍ය මුළු ප්‍රමාණය හතරක් සඳහා නම් අපි කරන්නේ 26.6 හතරෙන් ගුණ කරලා උත්තරේ දාන්න. 6 වරක් 4 24 4 දෙකක් ඉතුරුයි. 6 වරක් 4 24යි 24යි 2යි 26යි දෙකක් ඉතුරුයි. 4 2 8යි 8යි 2යි. ඉතර මේ ගැටලුවේ දශම ස්ථාන 1යි. එහෙනම් උත්තරේට දශම ස්ථාන 1යි. හරි, උත්තරය ලැබෙනවා අපට 106.4 මීටර්. ඔන්න එතකොට එක ත්‍රිකෝණයකට පරිමිතිය සඳහා යුවට ලකුණක් හම්බෙයි. එක පාට පර උඩ එකම හතරෙන් ගුණ කරලා ගත්තත් ගැටලුවක් නෑ. කොමරි උත්තරය 106.4. සුළු කිරීමලම හරි ගැටලුවක් තියෙනවා මට කියන්න. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නය අහනවා, ඒ කියන ත්‍රිකෝණාකාර තහඩුවේ වර්ගඵලය සොයන්න. මට කියන්න ත්‍රිකෝණයේ වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? භාගයයි දික්ක ගුණ කිරීම උස. හරි, ඒ වගේ දිගවල තමයි. භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම උස. හරි හරි, ඒක වඩාත් හොඳයි. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මට කියන්න මේ ත්‍රිකෝණයේ ආධාරකයේ විදිහට අපි අතර මේක මතක තියාගන්න. අපට ත්‍රිකෝණ වර්ග 3යි තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ වර්ගඵලය හොයන්න සුළු කෝණී ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. මෙහෙම එකක් වෙන්න පුළුවන්. ඒක මහා කෝණී වුණත් වෙන්න පුළුවන්. ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක් ගත්තොත් අපි ගන්න වෙන්නේ මම තද කරන මෙන්න මේ පාට පාට කරන පැති දෙක. අපි මේ වගේ ත්‍රිකෝණයක ගන්න සාමාන්‍ය මේ වගේ පාදයකුයි ඊට තියෙන ලම්බ උසකුයි. හරි, එතකොට මෙන්න මේ වගේ ත්‍රිකෝණ ආතාවු. මෙන්න මෙහෙම આવොත් අපි සාමාන්‍යයෙන් ගන්න මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි අංශක 90ට ඔන්න ඔය දිගවල දෙකයි. අර කොටස් ගන්න නෑ, දිගම ගන්න නෑ. ඒ ත්‍රිකෝණයේ පාදයකුයි ඒ පාදයේ තියෙන අංශක 90. ඒ වගේ ඔය ත්‍රිකෝණ තුන විතරයි අපිට එන්නේ. ආයිත් විතර විරස් ත්‍රිකෝණ වල වර්ගඵල හොයන්න අපිට එන්නේ නෑ කොහොමත්. හරි, එතකොට හරි මේකේ අපිට තියෙන්නේ මේ මෙන්න මේ જાතියේ ත්‍රිකෝණයක් අපි බලමු. එහෙනම් මට කියන්න මේ ආධාරකයේ විදිහට සෙන්ටිමීටර් මීටර් කීයද ගන්නෙ? ආධාරක පාදයේදී මීටර් 5. මීටර් 5. ලම්බ උස ඉදිරිය ගන්න. මීටර් 5. එකත් 5. හරි. ඒකේ මේ 5 කියලා අදහස් කරන්නේ මෙන්න මේ 5නේ. මේක තමයි ආධාරකය. මේක තමයි ලම්බ උස. මේ වෙලාවේ 8.10 දැම්මේ බලන්න 13 කාටරි ගන්න ඕනේ නම් ඒ වෙලාවට මෙන්න මේ මම පෙන්නන එක බලන්න. මෙන්න මෙතන එක. මෙන්න මේක තමයි ඒ 13ට තියෙන ලම්බ උස. ඒක දීලා නැහැ. හරි. එතකොට මෙන්න මේ 13 හරි මෙන්න මේවා දෙනවනะ ඊට අදාළ ලම්බුසන්. නමුත් මේකේ මේ පහට කියන පාදයට මෙන්න මේ පහළ පාදයට තමයි අංශක 90 දින්දුර දෙන්න. 5යි 5යි මේ 5යි මේ 5. එහෙනම්
භාගය ගුණ කිරීම පහ ගුණ කිරීම පහ. පස්වරක් පහ 25, 25 දෙකෙන් බෙදුවාම 12.5යි 12 මාරයි ඕනේ වර්ග මීටර්. වර්ගඵලය වර්ග වෙනවා. ඔන්න ඔය පාද වෙන්න ඕනේ, වෙන පාද අරන් හරියන්නේ නැත. හරි, විභාගෙට මේ දැන් මෙතන මේ පහේ දෙකක් තිබ්බ හින්දා මේ මොන පහේකද කියලා හොයන්න අමාරුයි. මෙන්න මේ විභාගෙට මේ දාන ඉලක්කන් දෙක මාරුණාක ලොකු ගැටුවක් නැහැ. සාමාන්‍ය මතක තියාගන්න ඕනේ ආධාරකය කියන්නේ ත්‍රිකෝණයේ පාදේ. ත්‍රිකෝණයේම පාද තුනේ එකක්. ලම්බෝස කියන්නේ ත්‍රිකෝණයේ පාදයක් හෝ පැත්තෙන් තියෙන එකක් වෙන්න පුළුවන්. හරි, අනිවාර්යයෙන්ම ත්‍රිකෝණයේ පාද තුනෙන් එකක් ආධාරකය වෙන්නවා. හරි, ඉතින් ප්‍රශ්න අංක දෙකත් හරි. පෙති හතරම නිර්මාණය කිරීමට අවශ්‍ය තහඩුවල වර්ගඵලය හොයන්න මොකද කරන්න ඕනේ? එයා උත්තරේ හතරෙන් ගුණ කරන්න. එනම් මට කියන්න 12.5 ව 4ක් නැත්නම් 12 මාරේ ව 4ක් කීයක් ඉදිරියටවත්? 50ක්. 50යි වර්ගය කියන්නේ 12.5, 12.5 ව 4ක් එක පෙරලි ලීල එකතු කරත් 12.5 4ෙන් ගුණ කරත් දැන් 12.5 4ෙන් අයිත් පොඩක් මතක් කරන්න 4ෙන් ගුණ කරන්න තිබ්බම 12.0 අමතක කරා. එතකොට පේන්නේ 125 දශමය අයින් කරමු. 125 4ෙන් වැඩි කරන්න 125 ව 4ක් දෙකක් නම් 250යි, හතරක් 500යි. එතකොට 500ක් නම් ගැටලුවේ එක දශම ස්ථානයක් තියෙන නිසා පිළිතුරට දශම ස්ථානයක් තියෙනවා. 50යි 50 දශම බිංදුවයි ඕන එකක් හරි. 500 බෑ හරි. නේ ඉතින් ඒ වැඩි හරි. ඊළඟට කියනවා ඒකේ රෝම ඉලක්කම් 4, රෝම ඉලක්කම් 4 මම මෙහෙම ගන්නම්. රෝම ඉලක්කම් 4 අපිට කියනවා තහඩුවේ වර්ග මීටරයක මිල රුපියල් 1000ක්ද, රබර් පටි මීටරයක මිල රුපියල් 500ක්ද වේනම් මෙම යන්ත්‍ර කොටස වෙන මේ කොටස විතරක් හදන්න යන වියදම මට කියන්න. එතකොට මේ වර්ගඵලයේ වර්ග මීටර 50ට යන වියදම හොයන්න, 50 වැඩි කරන්න ඕනේ ගුණ කරන්න ඕනේ කියන්නේ. රුපියල් 1000. 1000. එතකොට 50 වා 1000ක් රුපියල් 50,000. එතකොට රබර් පටි අපට ඕනේ 106.4 මීටර. එතකොට ඒකට යන වියදම 106.4 ගුණ කිරීම 500. එතකොට මේක බෙදුව ගරොත් 53යි 2යි කියක් එනවා. එකේ 53,200 එනවා. ගුණ කළ බලන්න. එතකොට 53,000 හදලා නැත්නම් වෙලාවක් ඉතින් මේ වෙලාවේ දෙන්න බෑ. ඊට පස්සේ සාකච්ඡා කරලා ඉවරයක් කරන්න බෑ. 53,200. 53,200. එතකොට අහන්නේ යන මුළු වියදම හොයන්න අපි මේ දෙක එකතු කරනවා. ඒ කියන්නේ 50,000ට එකතු කරනවා 53,200. එකතු කරාම අපට ලැබෙනවා 103,200. රුපියල් 103,200ක මුදලක් වැය වෙනවා මෙන්න මේ පෙත්තේ නිර්මාණ කටයුත්ත වෙනුවෙන්. ඒක ගොඩක් වෙලා යනවා පේනවා. ඒ කියන්නේ මේ අපි ගණන් හදනකොට පළවෙනි ගාණෙන් පටන් ගන්න ඕනේ, දෙවෙනි ගාණෙන් පටන් ගන්න ඕනේ, පිළිවෙලට යන්න ඕනේ, එහෙම එකක් නැහැ. හරියට ගාණ දාලා පටන් ගන්න කොලේක පස්සේ උන පිළිවෙලට හදාගන්න. හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ සමහර වෙලේ ලේසි ගණන් ගොඩක් වෙලාවට පිටිපස්සට තියෙන්න පුළුවන්. මේ ලේසි මේ අමාරු නෙමෙයි, මේ වෙලා යන ඒවන් ටිකක් තියෙන. කලක දෙයක් නැහැ, පරිමිති හොයන එක. හැබැයි ගුණ කිරීම එහෙම වර්ධින්න පුළුවන් කල්පනා. එතකොට හැමතිස්සෙම මෙතන කියනා වගේම තෝරා ගන්නකොට තමන්ට හරියටම කරන්න පුළුවන් ඉක්මනට කරන්න පුළුවන් ඒවා මුලින් කරලා ඒවල් ලකුණු ටිකෙන් ගන්න ඕනේ. ඊට පස්සේ යන්න ඕනේ නැත්නම් මේ වැඩි වෙලාවක් නාස්ති කරලා අන්තිම හරියට යනකොට පේපර් එක දුර නැත්. හැබැයි අපි ලේසියෙන් කරන්න පුළුවන් ඉවර කරගත්තාම අපි දන්නවා දැන් ගණන් කීපයක් විතර ඉතුරු ටික ඉතුරු වෙලාවේ කරගන්න පුළුවන්. ෆස්ට් පේපර් එකේ තියෙන ගණන් 20ෙන් 20ම හදා ගන්න බැරි වෙන්න පුළුවන්. ගණන් දෙක තුනක් බැරි වෙන්න පුළුවන්. ඒකේ එල්ලිලා ඉන්න එපා. ඒක තියා තියලා මාක් එකක් මාක් කරලා තියාගන්න. මෙන්න මේක කරේ නැහැ කියනකොට පැන්සලින් වගේ රවුමක් දාලා අර වැඩේ කරලා වෙලා ඉතුරු නම් හරි දන්නේ නැත්නම් ඒක තේම එලි එලි ඉන්න එපා. හරි අපි යමු අවසානයේ ප්‍රශ්නේ ඒකේ. පැත්තක දිග මීටර 8ක් වූ ඝනකයක පෘෂ්ඨ වර්ගඵලය මට කියන්නේ කොහොමද?
මොකද කරන්නේ? ගණකයක් මොළුවේ එන්න ඕනේ දිග පළලුස සමාන සමචතුරස්‍රාකාර මුහුණත් වලින් සමන්විත ඝන වස්තුවක්. මට කියන්න පෘෂ්ඨ වර්ග ඵලය හොයන්න කොහොමද කරන්නේ? අටගුණ කිරීම මොකද්ද? අට ගුණ කිරීම අට, ඊට පස්සේ ඒක ආයෙ හයෙන් ගුණ කිරීම. හරියට හරි. ඔව් මීටර් වෙන්න ඕනේ වර්ග මීටර්. ඔව් හරියට හරි කිව්වා. මොන දැන් ගොඩක් වෙලාවට කට්ටිය පටලව ගන්නවා දෙයක් පරිමාව. මේ ගණකයක් කිව්වම ටග්ගාලු වෙනවා. දිග පළල උස සමානයි, දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස කියලා අරගෙන ගැන පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග ඒ පරිමාව පටලව ගන්න එපා. නමුත් වර්ගඵලය, වර්ගඵලය කියන්නේ මේ ගණකේ මේ අර මූණත්වල තියෙන වර්ගඵලයන් ටිකයි ගන්නවා. එතකොට අපි ගණකයක් සෑදිලා තියෙන සමචතුරස්‍රාකාර මූණත් 6කින් එක සමචතුරස්‍රයක වර්ගඵලය හොයාගන්න පුළුවන් අට ගුණ කිරීමට 64යි. ඒක නැවත සමචතුර 6න් ගුණ කරනවා සමචතුරස්‍රාකාර මූණත් 6ක් ඝන වස්තුවට තියෙන නිසා ගුණ කිරීම. එතකොට හරි, එතකොට මේ විනාඩි 10න් කට් වෙයි. මේ ආයි මේ එතකොට ඒක අපිට 384 ආයිත් නැවත ඒ ලින්ක් එකම ලොග් වෙන්න. මේ Zoom එක මගේ ඉවරයි, මම ගත්තේ නැහැ ඒක. හරි 384 වර්ග මීටර් කියලා එන්නේ 64 ඒවා 6ක්. වර්ග මීටර් 384ක් තව වෙලා තියෙනවා. මට වෙලාව මතක් කරන අමතුම මොහොතක තව විනාඩි 9ක් තියෙනවා. ඒකෙන් ලොග් වෙමු කට් කරන පස්සේ. හරි එතකොට ඔන්න ඔහොමයි උත්තර ටික. ලේසි මේ ගාන, ලේසි ටිකක් වෙලා ගියා. පළවෙනි ගානට වඩා වෙලා. හරි එතකොට පේපර් එක අරන් බලන්න. නැවතත් මම පොඩ්ඩක් පේපර් එකට යනවා. හරි එතකොට බලන්න මේ මම ඔය පේපර් එක ෂෙයා කරේ, ෂෙයා කරන්නේ. දරාගේ උත්තරය ආවේ 384යි. දැන් මේක ගත්තාම බලන්න මම පොඩ්ඩක් පෙන්නන්නේ. දැන් ආව අතර පස්සේ පොඩ්ඩක් පේපර් එක පොඩ්ඩක් විනාඩියක් දැන් බලන්න. දැන් මේක ගත්තාම අපිට පේන දේවල් තමයි ලේසියෝ ටිකක් තියෙන සංකේත ටිකක් දාගෙන යන්න තියෙනවා. හරි තව මේ වගේ තව පොකු දෙලක් වගේ ගහලා අපිට පාටිසිතලේ ගන්න ඉන්නත් තියෙනවා. නිර්මාණ ගැටලුවක් තියෙනවා. ඒ වගේ මේ භාග සම්බන්ධ ගැටලුවක් තියෙනවා. හරි අපි යමු මේ තුන්වෙනි ගැටලුවට. හරි ඔන්න තුන්වෙනි ගැටලුව. ඒක කියනවා ඉඩමකින් තුනෙන් දෙකක් තම පුතා වන විශ්වට දීමට පියා අදහස් කරනවලු. ඉඩමකින් පහෙන් දෙකක්, ඒ කියන්නේ ඉඩම කොටස් පහකට කැඩුවොත් ඒකෙන් දෙකක් පුතාට දුන් පසු පියාට ඉතිරි වන්නේ මුළු ඉඩමෙන් කවර භාගයක්ද? මට කියන්න. පහෙන් තුනක්. පහෙන් තුනක්. එතකොට ඒක හදන විදිහක් ඉතරේ. හරි හදන විදිහක් පෙන්වන්න අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ විදිහට. අපි දන්න සම්පූර්ණ ඉඩම පහෙන් පහක් කියලා ගත්තොත් පහෙන් 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 දෙකක් ගියාම තමයි පහෙන් තුන. ඒ වෙලාවේ පහෙන් පහයි කියලා ගන්න හේතුව තමයි මෙතන පහෙන් කඩලා තියෙන නිසා. මේක හතෙන් නම් අපිට හතෙන් හත, يعني එකෙන් අඩු කරන්න ඔන්න ඔය එකක් පෙන්වන්න. හරි කොහොම පෙන්වනවා? හරි එතකොට ලකුණක්වත් කැපෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා පුතාට දීමෙන් පසු ඉතිරි ප්‍රමාණය තම ඉතිරිය. දැන් පුතාට දුන්නා නම් පහෙන් තුනක් ඉතුරුයි. ඉතිරි ප්‍රමාණය තම දියණියන් තිදෙනාට සමසේ බෙදා දුන්නේය. උත්තර කරන්නේ දැන් කොටස් පහකින් තුනක් ඉතුරු වෙලා තියෙනවා. දියණියන් තුන්දෙනාට සමසේ බෙදලා දුන්නලු. මට කියන්න එහෙනම් එක දුවෙක්ට කොච්චරක් හම්බෙයිද? පහෙන් එකක්. පහෙන් එකක්. පහෙන් එකක්. පහෙන් එකක්. ඒක කොහොමද පෙන්වන්නේ? හදලා පෙන්වන්න. මොකද කරන්නේ? පහෙන් තුන තුනෙන් දෙදාහක්. හරියටම හරි. හරියටම හරි.
එතකොට කරන්න තියෙන්නේ එතකොට කරන්න තියෙන්නේ එතන මේක රෝවි ලක්කන් එක රෝවි ලක්කන් දෙකේ තියෙන්නේ පහෙන් තුන කියන එක බෙදන්න තුනෙන් අපි දන්නවා බෙදීමක් විතර යට තියෙන සාමාන්‍ය එකනේ තියෙන්නේ බෙදීමක් ගුණ කිරීමක් යද්දී උඩ යට මාරු වෙනවා මේ තුනට තුන කපන්න පුළුවන් 15 වෙන තුන නැත්නම් තුනට තුන ගැපුවා පහෙන් එක නැත්නම් සරලයි පහෙන් දෙකක් දුන්නට පස්සේ තව පහෙන් කොටස් තුනක් ඉතුරුයි ඒ කොටස් තුනෙන් දේනියන්ට එක පහෙන් එකයි පහෙන් පහෙන් තුනෙන් පහෙන් දෙකක් ගියා තව තුනක් ඉතුරුයි නම් එක්කෙනෙක්ට හම්බෙන්නේ පහෙන් එකයි හරි හැබැයි ඒකම රූපයක් කියලා පෙන්නල මේ මේ පෙන්නලානි කරේ එතමු ගාන හදර ක්‍රමේ නම් ඕකයි බෙදීම තුන කියලා පෙන්නලා හදන්න පුළුවන් ওই විදිහට ඔන්න ඒකයි අපි බලමු ඒකේ තුන්වෙනි කොටස හරි ඊට පස්සේ කියනවා එතකොට අපි දන්නවා එක දියණියකට ලැබෙන්නේ පහෙන් එකක් ඊට පස්සේ කියනවා දියණියකට ලැබුණු ප්‍රමාණය පර්චස් 15ක් නම් ඒ කියන්නේ දියණියකට ලැබිච්ච කොටසක් ප්‍රමාණය පර්චස් කියන්නේ මේ වර්ගඵලයේ මනින ඒකකයක්නේ උදාහරණවල සාමාන්‍යයෙන් ගහලා තියෙන වචනයක් සාමාන්‍යයෙන් ওই ගණන් වලදී වර්ග සාමාන්‍ය විදන් වල වර්ගඵලයේ වර්ග මීටර් වලින් ලංකාවේ ලොකු වර්ගඵලේ නම් වර්ග කිලෝමීටර් වලින් මනින එතකොට ඒවා සම්මත ඒකක වර්ග මීටරේ මේවා ඉතින් මේ නමුත් අපි තව අක්කර පර්චස් රූට් එක එකනේ මන්න මිනුම් තියෙනවා සපා භාවිතයේ තියෙන ඒවා හරි නමුත් මේක දැන් කියලා තියෙන්නේ පර්චස් 15 එච්චර හිතන්න එපා ඒ මට එතකොට අපෙන් අහන ප්‍රශ්නේ තමයි පියා සතුව කොච්චර ඉඩමක් තිබුණාද දුවකුට හම්මුනේ පර්චස් 15ක් නම් පියා සතුව තිබිච්ච මුළු ඉඩමේ ප්‍රමාණය හොයන්නේ මම මොකද කරන්න ඕනේ 15 පහළව පහෙන් ගුණ කරන්න. ඒක හරි. 15 පහෙන් ගුණ කරනවා. හේතුව පහල් පහෙන් එකක කොටසක් තමයි 15ක් කියන්නේ. පහෙන් එකක් තමයි 15ක් කියන්නේ. හරි. පහෙන් එකක කොටසක් තමයි 15ක් කියන්නේ. පහෙන් එක කොටසක් තමයි 15ක් කියන්නේ. එතකොට මුළු ඉඩම පහෙන් පහක් නේ එතකොට. එහෙනම් මේ 15 ගුණ කරන්න 15 පහෙන් 15 5. 75. හරියට හරි. එතකොට අපි දාන්නේ purchase කියලා දාන්න. හරි දේව වර්ග මීටර ඒව දාන්නේ purchase 70. හරියට හරි. හරි ඔන්න ඒ කොටසේ වැඩෙත් හරි. අපි යනවා ඒකේ B කොටසට. කාර්යාලයක සේවක පිරිසෙන් 60ක් කාන්තාවන්ය 60ක් එතකොට කාර්යාලයේ සේවය කරන පිරිමි අය 36ක් වේ නම් මුළු සේවක පිරිස කොපමණද මේක කියනවා මේ යම්කිසි කාර්යාලයකදී සේවය කරන කාන්තාව සහ පිරිමිනි ඒකෙන් ඉන්න කාන්තාවන් ගණන් ප්‍රතිශතයක් විදියට මුළු ප්‍රමාණය 60ක්ලු එහෙනම් මට කියන්න පිරිමි ප්‍රතිශතය කොච්චරක් විතර වෙන්නේ? 40. 40. අපි දන්නවා හරිය 60ක් 100ක් හැගෙන 100ටනේ 100කින් 60ක් නම් තව පිරිමි කට්ටිය ඉන්නවා 100ට 40. කියන්නේ 60ෙන් අඩු කරාම 100ෙන් අඩු කරාම 60ක්. අපි ඊට පස්සේ අහනවා පිරිමි අය 36ක් නම් පිරිමි කට්ටිය 36ක් නම් මේ කියන්නේ මේ 140 කියන ගොඩේ ඉන්නවලු 36 දෙනෙක්. එතකොට අපෙන් අහනවා මුළු සේවක පිරිස කොපමණද? මුළු සේවක පිරිස කියන්නේ 100ට 100 කියන එක. මට කියන්න හදන්න පුළුවන් විදිය. බිල් කීපයක් තියෙනවා. එකක්. කේමුද බලන්න. 100ට එකක් හොයලා. හරි. 100ට එකක් හොයන්න නම් අපි මොකද කරන්න ඕනේ? 36 40 බෙදන්න ඕනේ. ඒක බෙදෙන්නේ නැත්නම් බෙදන්නේ නැතුව ඉන්න. ගැටලුවක් නැහැ. කොහොම තියන්න? ඊට පස්සේ 100 100 හොයන්න මොකද කරන්නේ? මේකෙන් උත්තරේ සුළු කරාම එන්නේ
සීයට එකක් නම් සීයට සීයක් බලන්න සීයෙන් ගුණ කරන්න. මේක ක්‍රමයක්. 40ක් කොටස් 40කට වැටෙනවා නම් 36 දෙනෙක් එක කොටසකට වැටෙන ප්‍රමාණය හොයන්න අපිට පුළුවන්. ඒක 40න් බෙදන්න 100ට 100 බලන්න 100න් ගුණ කරන්න. ඒතර එක සුරු කරදී නොබල මම කරන විදිය මේකේ මේ බිංදුවකට බිංදුව يعني කපන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් කෙලින්ම මේ උඩ තියෙන එක ගත්තොත් පැටලී වගේ නම් 36ද 100න් වැඩි කරාම 3600යි. 3640න් බෙදුවාම හරි. මේ 100 දාන්න ඕනේ. හරි. 40න් බෙදුවාම බිංදුවට බිංදුවයි 36ට 4 වරක් 9. ඒතර උත්තරේනෝ 90ක් කියලා මුළු පිරිස 90ක්. එහෙම නැත්නම් තව තියෙනවා ලේසි ක්‍රම. ඒක එකක් තමයි මට කියන්න 100ට 40ක් කියන්නේ 36ක් නම් මේ වෙන එකක් කියන්නේ 100ට